දහන රණ කීපයක් මුල්කරගෙන මේ මාධ්‍යසාකච්ඡාව අද දිනේ පවත්වන්නේ. දැන් අපි දැක්කා පහුගිය දිනවල පහුගිය සෙනසුරාදා මේ නයට ගත්ත ජනාධිපති දූර්ය මේවන මේ රනිල් වික්‍රම සිංහ කුමන ආකාරයෙන්ද මේ දේශීය නය ප්‍රතිවියහගත කරණය කිරීම සොඳහා කටයුතු කළේ ගෙනක. ඉතාම බලහත්කාරයෙන් දෙ අපි දැක්කේ වාර්තා වනේ පාර්ලිමේන්තුවේ දින තුනක් මේ පිළිබඳ විවාදයක් තියෙනවා මේ නය ප්‍රතිවහගත කරය පිළිබඳ දින තුනක විවාදධයක් තියෙනවා කියක. හැබැයි රනිල් වික්‍රමසිංහ මැද්දට පැනලා. මේ කඩාගප්පල් කරලා අපි දැක්ක පාලිමේන්තුවයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න නොදී බාධ කරලා මේ වාද දින තුනක විවාදය එක දිනට එක දිනකට සීමා කරලා බලහත්කාරේ පොහොටටඒ පොහොට්ටුවේ අදමයන්ගේ. ඒ පොහටුවේ තුප්පහි දේශපාලන පැළැන්තියේ චන්දය අරගෙන දේශීයය ප්‍රතිවෝගත කිරීම සම්බද කරගත්තා. ඒ කළේ බොහොම ඒ ආදී ප්‍රතිස්වරූපෙන් බලහත්කාරයෙන් කරපු දෙයක්. ජනහදි ප්‍රතිවරය බය වුණ. හො මේක සරලකාරණයක් නෙමෙයි හොද මේක ජාත්‍යන්තරය බලාගෙනින්වා. මේ විවාදය පාලිමේන්තුවේදී මේකට ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව ජාත්‍යන්තරය අවධානය හිටිය. ජනධීපතිවරය දැක්ක ජනධීපතිරයට ඕන දියට මේකේ බාල් නටන්න බැරිවුුණ. එක පැත්තකින් අපි එදා විපක්ෂය කටයුතු කර පආකාරය පිළිබඳව ස්තුතිවන්තවෙනවා. අප බරපදල විේචන ඇති වුණන මීට ස් ගනාවකට කලින් විපක්ෂය කරෑරිය විපක්ෂය කරෑරල හිටිය සහභාගි වුණේ නෑ විවාදයට ජාත්‍යන්තර මූන්‍ය අරබුදලේ කොන්දේශ පිළිබඳ කරන විවාදයට සහභාගි නොවී කරඇරිය අපි එවලේ අපේ බරපතල විරෝධය දැක්වවා විපක්ෂය තමන්ගේ භූමිකාව ඉටු කළේ නැහැ කියලා හැයි මේ මොහොතේද අපට සතුඩක් තියනවා විපක්ෂය තමන්ගේ භූමිකාව ඉටු කළා යම්තාත් දුරට. එනිසා තමයි රනිල් වික්‍රම සිංහට තමන්ට ඕන විදිහට මේකේ ඩැඟන්නටන්න බැරි වුණ. තමන්ට ඕන විදිහට මේ කරකවන්න බැරි වනා ඒ නිවික්‍රම සිහ ැනගත්ත තව දස් තුනග්‍යානම්ේ විවාදය මුළු ලෝකයටම මේක පේනවා මේ මුළු ලෝකටම දැනගන්න ලැබෙනවා ජාත්‍යන්තරයට දැනගන්න ලබෙනවා ජාත්‍යන්තර සංවිධාන වලට දනගන්න ලැබෙනවා ජනතාවගේ තියෙන විරෝධය. එකයි විපක්ෂය මේක මතුකරහම ඉපක්ෂය තමන්ගේ විරෝධය මතු කරහම මේ පනිවිඩය දෙන්න ජාත්‍යන්තරයට ජාත්‍යන්තරය තේරුම් ගන්නවා මේ එෙහෙසි වැඩක් නෙ ජාත්‍යන්තර මුූලි අරමුදල ඇතුළ. ලෝක බැකුව ඇතුළු. ඒ ජාත්‍යන්තරයේ නයගත්ත බැදුම් කර හිමියන් ස්වයරී බැදුම් කර හිමියන්ට පනිවිඩයක් යවනවා. මේවිදි හ බරපතල දරුණු අදම නීති මේ ප්‍රතිසංස්කරණයන් වෙනස් කරන්න වෙනවා. පොද ජනතාව ඇතුළ විරෝධයක් යනවා.ඒ විරෝධය තමයි ප්‍රකාශ වෙන්නේ ඒ පාර්ලිමේන්තුව තුළ විපක්ෂින්. එසා විපක්ෂයට කතා කරන්න දුන්න නම්. හිභක්ෂය කතතාගරබු. විදිහට ඒ විරෝධය මතු වුණ නම් යම්තාදුරට ජාත්‍යන්තරය තමන්ගේ තිබෙන දරදඩු නීති වෙනස් කරන්න තිබුණා. ජාත්‍යන්තර මූල්්‍ය අරමුදලේ මේ කොන්දේසි ඒ යම්තාක්දුරට වෙනස් කරන්න තිබුණා. එ විපක්ෂයට මේ දිනතුන ඇතුළේ අ තමන්ගේ අදහස්ස ජනතාවගේ අදහස්ස ජනතාවගේ මතය ප්‍රකාශ කරන්න දුන්න නම්. හැබැයි රනිල් විික්‍රම සිංහ මේක කඩාගපල් කර. ද එක නිීල් වික්‍රමසිංහ බලහත්කාරෙන් මේ දින තුනක මේ විවාධය කඩාගක් පල් කල්ලා එක දවසෙන් චන්දයකට ගලා එක බලහත්කාරෙන් සම්මත කරගත්තා. සම්මත කරගත්තා. මේ රනිීල් වික්‍රමසිංහ කියන්නේ අදම නයටගත්ත ජනාධිපතිතූරයක් මේ වන අදම ෆැසිස් ස්වරූපයෙන්. මේ සියලු දේව සමතලා කල්ල ජනවරමක් මෙති ිනිහියක් ස්රූපයක. කිය ජනභීතිකාවකින් පෙලෙන මිනිහෙක් රණනිල් වික්ුණු සිංහ කියන්නේ. ඒ ස්වරූපය තමයි පෙන්නුම් කළේ. එක සමතලා කල්ල බලහත්කාරෙන් ඒ ආධිපති ස්වරූපෙන් මේ ජනතාවගේ ඉරණමත ඉන්දු කරන මතකතිහා ගන්න. මේ ජ මේ රටේ පහළම ජනතාව වැඩකරන ජනතාව කම්කරු ජනතාව වතුකරේ කම්කරුවන් ඇතුළු. මේ ඇගලුම් ශේෂස්ත්‍රේනිීර් වැඩ කරන්න. වැඩරල වැඩ කල තමන්ගේ වීරි මාන්සේම ඒ ධනපතියන්ට ඒ ඒ කර්මාන්ත ශාලා හිමියන්ට දිය කරලා දීලා අන්තිමේද ගෙදරට ගේන අන්තිමේද තමන්ගේ ජීවිතේ විශ්්‍රාම සුවයෙන් ඉන්නකොට තමන්ට ඉත්තුරුවෙන මේ සොච්චම. අපේ අන්තිම නිධානය මේ අපි ඔක්කෝගේම අපි ඩිතුරුවෙන අවසානයේ අපි ිතුරුවෙන නිධානය මෙ නිධානය තමයි මේ හොරකන් කරන්න ලැස්ති වෙන්නේ. ඒ හොරගන් කරන්න යන්නේ මේ අපිට තුරවෙලා තියන නිධානය එක අපේ දරුවන්ට මොනහරි දෙයක් ලබාදෙන් අප විශ්‍රාමික ජීවිතයේදී අතනොපාජීවත්වන්න යන්තන් තුන්වලා පිරිමමාගෙන තමන්ගෙ ඩක්ේනොවාන් එකට බෙත්ගන්නයි තුරවෙලා තියෙන්නේ මේ සොච්චම ද මේ නිධානය තමයි මංකොල්ල කන්නේ යන්නේ මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව එක කරේ බලහත්කාරෙන් එක සම්මත කරගත්තය බලහත්කාරයෙන් ඒ අදම අපි කියන්නේ මේ ජනවර්මක් නැති මේ වික්‍රම සිංහ රජපක්ෂ යුන්ටාව. ඒ ජාවාරම් කාරයන්ගේ ගුප්බෑයම අදමයන්ගේ ගුප්පයම භාරමේන්තුව. අන්නේ අදමයෝ සම්මත කරන කිසිම පනතක් පිළිගන්න අපි සූදානම් නෑ. කිසිම නීතියක් පිළිගන්න සූදානම්නයක අපි ජා්‍යන්තරයටත් කියනවා. ජාත්‍යන්තරයටත් කියන්නේ මේ සම්මත කරගත්ත කිසිම පනතක් නීති කිසිම පනතකට මේ නීතියකට මේ රටේ ජනතාව යටත්වෙෙන්ඩ නෑ මොකද ජනවරමක් නෑ අපි බදුගෙවන්නේ නෑ. අපි යටත්වෙඩි නෑ මේ සුරාකෑමට මේ රීරිමාන්සේ හූරගෙන කන මේ පටිත් අද කරගන්න මේ කිසිදු අන පනතකට මේ රටේ ජනතාව යටත්වෙඩි නෑ. ර ප්‍රංස විප්ලවේ කිව්වා හා සමානෝම අපි කියන්නේ. නියෝජිතයක් නැත්තම් ජනතා නියෝජනයක් නැත්තම් බදුගවන්නේ නෑ තමයි ප්‍රන්ස ප්ලබේ ජනතාවගේ හඬ අපි දැනුත් කියන්නේ හඬමයි ජනතාව නියෝජනයක්න තම් බදු ගෙවන්නේ නෑ එනිසා වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවට ඕනෙ නම් අපේ රීරිමාන්සය හූරගෙන කන්න අපේ මේ නිධානය හොරකං කරන්න බලහත්කාරයෙන් කරගන්න නැතුව ජනවරමගින් කරගනිින් චන්දකටයමං අප වික්‍රමසිංහට ගැන චන්දකඩයමං ඇලිපොට්ට යුන්ටාවට කියන්නේ මේ කල්ලියට කියැනෙ මම් පැහැරගන්නන්ට කියනෙ. චන්දකට යමහං. චන්දකටගේල සම්මත කරගන්නවා තමන්ගේ යෝජනා. ජනවරමක් කරගන්නවා මේ අපේ ජීවිත විනාස කරන්න. ඔන්නන් ගන්න පුළුවන් ජනතාවට කියන අපි උඹලගේ රීරි මාන්සේ හරගෙන කනවා. අපි උඹලගේ අර්ථසාද කරමුදල අපි උඹලගේ විශ්්‍රවාාමික අරමුදල මේ හැම එකක්ම අපි හෝරගෙන කාලා. අප අපේ මංකොල්ලකාරයෝ ජාවාරංකාරයෝ ජාවාරංකාය ව්‍යාපාරික පැලැන්තියට සහන ලබාදීලා උන්ව නයබරවලින් නිදහස්තල්ල උන්ගත්ත නෑවලින්ි උව උඹලගේ රීරිමාන් සිහුරගෙන කාල එ අය ප්‍රතිවූගත කරලා. අපි අපේ කියලම ධනපතින්ට අපි ජාවාරංකාරයන්ට අපි උංව ආරක්ෂා කරනවා කියලා. අන්න එහෙම කියලා ජනවරමක් අරගෙන ඇවිල්ලා මේවා සම්මත කරගන්න. හෙන් සපි ජනතාවට ගැන්න මේ අපේ අන්තිම සටන. හ අප පිදක් වික්‍රම සිංහට කලින් මේ වැඩේ කලින් කොහමද රාජපක්්ෂල දෙදස් දොලහෙදී. රොසයින් චානක තමන් සහෝදරයා තමන්ගේ ජීවිත පරිත්‍යාග කළේ ජීවිත පරිත්‍යාග කළ නිදහස් වෙලද කලාපය ඇතුලද. වැඩිතේලා මරල දැම්ම මේ E EටFට රජපක්ෂල අතති යන්න ගිය වෙලේ. රාජක්ෂල අතති යන්න ගිය වෙලේ මේ IP EF එක මංකොල්ල කන්න නිකල් සොච්චම් මුදලක්. විශ්‍රවාම මුදලග්‍ය වන්න යෝජනා කරපුුවලේ ඒකට එරෙහිව වැඩ කරන ජනතාව පාරට බැස්සහම රාජපක්ෂල මරණ දැම්ම ඒ රොෂයෙන් චානක සහෝදරයම් හැබ EටFතා රැකගත්තේ ඒ සහෝදරයාගේ ජීවිත පරිත්‍යයාගින් එන්සා අදත් ඊට වඩා බර පතල විදිහට මේ EටF එක මංකොල්ල කන්න ලෑස්ති වෙනවා වික්‍රම සිංහ රාජපක්ෂ මේ යුන්ටාව මෙලි පහොට්ට යුන්ටාව එන්සා මේ අප අන්තිම සටනනිසා විප්ලවට ලැස්ති වෙන්න. විජලතාවට කියන්නේ. මේ කැදවා තිබෙන්නේ අපි විප්ලවයකට. නිස ජුලි නමය වෙන්නේ අවුරුද්දයි. අදම මන්ද බුද්ධික ගොටාබේ රජපක්ෂ පණන්නාදමලා. එනිසා අවසන් සටනට මේ ජලි නමයඉද අපිට ලෑස්ති වෙන්න වෙනවා. නැවතත් ඒ විප්ලවය අපිට කැඳවල තියෙනවා. නැවතත් අපිට වැඩ කරන ජනත මුල්කරකත්ව විප්ලවයක් ඉල්ලා සිටිනවා. මේ අදම වික්‍රමසිංහ රාජපක්ෂ ලිප පෝට්ට යුන්ටාවටෙරහිව. යුන්ටාව ටැරීව මේකට මේ මංකොල්ලයට මේ අපේ විශ්වාම අරපුතල මංකොල්ල කන මේ මංකොල්ලයට දැ ප්‍රශස්ත කරණය කියලා නවා. ඩොමස්ටික් ඩැප් පටිමයිසේෂන් එක කියලා ගෑන්නේ දේශීය නය ප්‍රශස්ත කරණය ක ප්‍රශස්ත කරනයක් නෙමෙයි මේ පිළිබඳව පිළිබඳව ලියපපු ආචාර අහිලන් කදරගාමනට අවනුව. ඔහු ප්‍රක් පෙන්න්නා දෙෙනවා බොහොම පැහැදිලියම මේක ප්‍රශස්ත කරණයක් නෙමෙයි මේක මේ දේශීය නය ප්‍රතිවියෝගත කරණය මුල් කර ගනිමින් මේ කරන්න යන්නේ අපේ 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 අර්ථසාධක අරමුදල ඇතුළු අපේ විශ්්‍රාමික අරමුදල අසන්තකරණය කිරීම. කරන මේකට කියන්නේ ඩොමස්ටික් ඩැබ් ඩිස්පොසිෂන් එක අපේ විශ්්‍රවාාමික අරමුදල්ල අසන්ත කරණය මංොල් මංකොල්ල කෑමක් දේශය නයි ප්‍රතිවෝගත කරනයට ප්‍රධානකාරණ කීපයක් ඔහු පෙන්වා දෙනවා. හයින එකක් තමයි ප්‍රධානම කාරණයක් තමයි දැන් මේ මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්තාව මේ ජාත්‍යන්තර මූල් අරමුදල ඇතුළු ඒ ස්වයිරී බැඳුම් කර හිමියන්ට පෙන්න්න ඕනේ අපේ දළදේශීය නිෂ්පාදනයෙන් අපිට තියෙන නයගෙවන්න තියන ප්‍රමාණය අපි අඩු කරලා පෙන්න්න ඕනේ පොද එකතරාවිදිකට ඔුන්ට බියක් තියෙනවා ඔවුන්ගේ නය ගෙවීමේ අවධනමක් තියෙයි කියලා එස ඒගොල්ලන්ගේ න අය ගෙවාගන්න නම් ලබාගන්න නම් අනෙක් අය දේෙන්ම දේශීයෙන් නය යම්තා හක්දුරට ප්‍ර් සල්ලකයුත ප්‍රමාණයක් ඒ දේශයේ නෑවල්ට ගවන පොලිය ඒ දේශීය නය ප්‍රමාණයක් හැකි තරන් අඩු කරන්න ඕනේ. හොද ඒගොල්ලන්ගේ නයල් ගවා ගන්න මුදල්ලිතුරු කරන්න ඕනේ අදහන මනැති කරගන්න ඕනේ. එන්සායි ජාත්‍යන්තර මූලි අරමුදල සහ. ඒ ස්යිරී බැඳුම් කර හිමියන්ට අවශ්‍ය කරන විදිහට මේ දේශීයේ නාය ප්‍රතිව වගත කරණය කළන්න ඕනේ.ඒක් කාරණයක්. ඒගේ මේ ගොල්ලට අවශ්‍ය කරනවා මේ ගොල්ලට අවශ්‍ය කරනවා දෙවනුව වාර්ෂික නය සේවා කරණය වාර්ෂික නය සේවා කරණය කියන්නේ මේ ගොල්ලු ඒ සීහට දහතුනයි සීට දහතුන ප්‍රමාණක තියාගන්න ඕනේ ඒගැන්නේ ද දේශීය නිෂ්පාදනය න අයවලට ගෙවන සඳහ වෙන් කරන ප්‍රතිශතය සීයට දහතුන තියාගන්න අවශ්‍යයි. ොල් ොල් ටි පිය ගන්න ොල ට ගන්නනම් ල බරගහන්න වෙන්නන්නේ මේරටේ සාමාන්‍ය නතාවට එකකැ දේශීය නය ප්‍රතිව ගත්ත කරනය කිරීම තුළින්. එනයි සේවාකරනය සියට දහත්තුනක පවත්වා ගැනීමට බල කර තිවා. තම දශේ ෑ පති ගතරනය වික්‍රම සිං රජ පක්ෂ ුන්තාවට අශ කරන්න. ජවසාන වශයෙන් තුන්වෙනුව මේ ගොලන්ට අවශ්‍ය කරනවා. මේ දේශය නාෑ ප්‍රති යූගත කරනය කිරීම මස්වයෙනවා. මේ ගොලො දෙදස් විසි හතව වන විට. මේ ගොලන්ට අවශ්‍යයි මේ ජාත්‍යන්තර ස්වයිරී බැදුුම්කර හිමියන්ට මේ ගොලො පෙන්න්නන්නෝඩට මේ ගොලො ෑස්තිී මේ ජාත්‍යන්තර ස්වයිරී බැදුම්කර පා කරන්න. ද පාරන්න ේස් ලෝට රන්න. යින් න සවරයින් බොඩ් මේ ෆ්ලෝට් කරන්න මෙ මේ පාකරන අවශ්‍යයි එනිසා එකකට ෝමනා කරන්න දිට ජාත්‍යන්තර මූල් අරමුදල සහ. මේ ජාත්‍යන්තර ස්වයිරී බැඳුම් කර හිමියන් සතුතු කරන්න. අවශ්‍ය කරන විදිට මේ දේශීය නය ප්‍රතිව ගත කරන කිර මත්‍යවශ්‍ය වෙලාති. තුවමයි ප්‍රධාන කරණ තුන. අෑ ප්‍රති ප්‍රශෂ්ඨ කරණය කියලා මේ අටමගලක් විස්රහට දාගෙන මේ කරන්න යන්නේ එක නමං වෙනස් කරල මේ කරන්න යන්නේල ඒක. මේක කරන්න යන්නේ මේගොල්ල කියන්නේ මේක කරන්න යන්නේ මේරටේ ජනත මේරටේ වැඩ කරන මිනිස්සුන්ගේ රීරිමාන්සේ හෝරගෙන කාලාල හෙමත් නැත්තම් අපේ සේවාල් අපේ විශ්වාමික අරමුදලට අතතියලා හොද විශ්වාමික අරමුදල තමයි ල් අපි කියන්නේ අප මුල්්‍ය වත්කම් වලින් සීයට දා හතරක් අපේ රටේ මුූල්්‍ය වත්කම් වලින් සීයට දා හතරක් අයිති වන්නේ මේ විශ්වාාමික අරමුදලට මුූල්්‍ය වත්කම් වලින්සියට දාහතක් විශ්‍රවාාමික අරමුදලට විශ්‍රාමික අරමුදලකැන් E EටF අපි දන්න ඒවගේම සහ ුඩා සහ විවිධ උඩාසහ මධ්‍යම ප්‍රමාණය යම්මාකාරයකට විශ්්‍රාම අරමුදාල් ප්‍රරාජ්‍ය සහ පෞද්ගලික. තර මේ සියට දාහතරක් රාජ්‍යවත්කම්වලින් මේ විශ්්‍රාමික අරමුදල සතුයි. ඇතුර මේ විශ්්‍රාමික අරමුදලින් සයට අනුවුවක්ම ප්‍රශරි බොන්්වල තමයි ඉන්වස්ට් කරන්නේ ආයෝජනය කරන්නේ බාන්්ඩාගාර බැඳුම් කරවල සියයට අනුවුවක් ඉන් සියට අනු හතක්ම Eෙන් සියට අනුුව හතක්ම EFෙන් සයටට අනු හතක්ම ඉස් කරන්නේ ආයෝජනය කරන්නේ බාණ්ඩාගර තෂරි බොන්්වල බැඳුම් කරවල. එතවට මේ පෞ්ගිය මේ මේ ආකාරයට ට්‍රෂරි බොන්වල බාණ්ඩාගාර බැඳුම් කරවල මේ ආයෝජනය කරපු මේ විශ්්‍රාම අරමුදලේ වටිනාකම ශේෂයෙන් පෞ්ගිය කාලේ ආර්ථික අර්බුදය නිසා උද්ධාමනය නිසා රුපියල පහළ වැටීම නිසා විශාල වශයෙන් එමට සීට හතලිහකින් සීයට හතලියහකින් එහි වටිනාකම පහළ බැහැලතියනවා සීයට හතලියින් වටිනාකම පහල බැහැලතිනවා. කෙර වටිනාකම පහල බැහලකින්ෙන් අප සරලව තේරුම් ගත්තොත් තෙම. අපි කවුරුහරි අද විශ්‍රාමගීල EපF එක මුදල් කරගත්තුොත් EF එක මුදල් කරගත්තොත් තේ. මුදල්කරගෙන අපි කල්පනකොත්තේ අප දරුවෙකුට ගැක් හතල දෙනවා ගැයක් හතුල දෙන්න අපි පෑන් කරගෙන ඒ මුදල්ලරගෙන් අපි ගේ හදන්නගත්තොත් අපට ඒගේ සම්පූර්ණ කරන්න ලැබෙන්නේනෑ. ඔන්නම් භාගයක් හදාගන්න පුළුවන් වේ. එ මොකද මේ වනිට අපේ ඒ විශ්්‍රාමික අරමුදලේ අගය සීට හතලියකින් පහල වැටි තියන්නේ. පහල වැටිලතින්නේ. පෞගිය කාලවල ඒ. විස්ශ්‍රාමික අරමුදුලට ගෙව්ව පොලිය සියයට තිහයි. ඒ ඒ ඒ ආයෝජනය කරපු අප ට්‍රෂරි බොන්ඩවල අයෝජනය කරපු ය ආයෝජනයට ගෙව්ව පොලියතැල දේශය නිෂ්පාතිනයගේ ගෙව්ව පොලි සට තිහයි. සීට තිහයි. සයටට තිය ගහලා අධයක් ගත්ත සියට තිස්සේක. දැන් එක සියට විේ දෙයි. දැන් එක සියට විස දෙකයි. දැන් මේ දේශයේ නය ප්‍රතිවියෝගත කරණය කිරීම තුළින් බලාපොරොතුවෙන්නේ දෙදාස් විසිපාාවෙන කොට ඒක සියයට දොලා හිදසම පහක් කරන්න. ඒක සීියයට දොලාහිදසම පහ දක්වා අඩු කරන්න, සීියයට දොලාහක් දක්වා අඩු කරන්න. දෙදදාස් විපයි සීට දොලාක් දක්වා අඩු කරලා ඊට පස්සේගොල දෙදස් විසිපායෙන් පස්සේ ඒක සීයට නමයක් දහය අතර දක්වා අඩු කරන්න යන්නන්නේ. එතකොට හිතාගන්න පුළුවන් මේ ප්‍රතිවියහගත කරණය කියන. මේ කුමන්ත්‍රණය මේ බලහත්කාරෙන් සම්පූර්ණයෙන්ම අපේ අපේ විශ්ට්‍රාම අරමුදල අපේ E EටF එකේ වටිනාකම සම්පූර්ණයෙන් අපිට අහිමියවා. බරරපතල අර්බුදේකට ලක්වෙනවා. බරපත අර්බු දේකට ලක්වෙනවා. එවගේ මයි එක බලපෑම් කරලා තියෙනවා අපි විශේෂම දලදේශීය නිෂ්පාදනයෙන් පෞගිය කාලවල ලබාදීපු. ඒ ඒඒො සීට බින්දුවයි දශම පහකින් හැම අවුද්ධක මඩු කරන්න ඕන මින් ඉනිදිරියට ඒන්නේ අවුරුදු දහයක් යැනකන් සියට බින්දුව ද පහක් මේ පොලිය ගෙවන එක කළ දේශය නි්පාතිනෙන් සියට බිදුව දම පහ පොලි ගවීම නතර කරන්න ඕනේ අම කරන්න ඕනේ ක පාහරන්න ඕනේ උ දෙෙගොල දවශ්‍ය කනවා ම කලින්කිව් ආකාරයට මේ නය සේවාකරණය සියයට දහතුනක රඳවා තාගන්න ඒනිසා ඒ නිසා මේ ට්‍රෂරි බොන්ඩවල මේ ආයෝජනය කිරීමෙන් ලබාගෙනතියනම් මේ ආයෝජනය එමන තම්ම අපේ විශ්්‍රවාාමික අරමුදල්ලට ගෙවන මේ පොලිිය සීයටට බින්දුව අඇ දශම පහකින් සෑම අවුරුත්්තකම අඩු කරන්නන. ඒක එ අවුරුදු දහයක් කඩු කරාට පස්සේ ඒටම ඒ වටිනාකම සියට තියහත්කෙන් විතර පහළ ගටනවා. එක අපේ විශ්්‍රවාමි ක අරමුදෙල වටිනාකම අවරුදු හයක අවසයට තියකින් ර පහටග. එස තවුරදදු තහයකින් හවර රි විශ්‍රාම ටම අතමග ගත්තොේ විශ්්‍රාම අරමුදල ගත්ො පF එක ගත්තොත් තේම විශ්‍රාම හිල්ල එයාට හම්ුවෙන මුදල දැං විශ්‍රාම ගීල්ල ගන්න කෙනෙක් සියට අදැං විශ්්‍රාම ගීල ගන්න කෙනෙක් ලක්ෂ තිහ ගන්නවනං එක මුදල් කල්ල තවරුදු දයකින් ගීල ගන්න කෙනෙකුට හම්මුවේ ක්ෂ සියකයි. ලක්ෂ විසේකයි. අපටත් නිීරණම මේ ප්‍රතිවුවගත කරණයට මේ EIPF එක EටF එක ඇතුලු විශ්්‍රාමික අරමුදර යටත් කිරීම නිසාහ මේරටේ පහළම ජන සමාජයට අත්වෙන බරපතල ඉරණම ඔවුට ඉතුරු වෙන සොච්චමටත්වන බරපතල ඉරණම දැ මේකට විකල්පයක් නැද්ද අයෙන් එක පිෙනවත් අවශ්‍ය නම්. ජාත්‍යන්තර මූල්්‍යි අරමුදල ඇතුළු එම නැත්තම් ඒ ස්වයිරී බැදුම් කර හිමියන්ඒ ගෝලීියය ප්‍රාග්ධන කෝපරේට් කැපිටර්ල් එක පිනව අවශ්‍ය නම් කරන්න පුළුවන් පිකල්පයක්ත් තියෙනවා කරන්න තියෙන්නේ දනබද්දක් අය කරන්න ධනපතියන්කින්. වෙල් ටැක් එකක් අය කරලා අ සීට බින්ද අයිදශම පහ මේ සීට බිින්ද අයිද පහක් Eට එකටඒඒ ඒ ශ්‍රවාාම අරමුතලෙන් කපාදමන මුදල් නොගෙව ඉන්න ඒ පොලිය පියවගන්න පුළුවන්ගෙනවා ඒක ඒ බර ඒ විශ්‍රාම අරමුතලට විශ්‍රාම අරමුතලෙන් කපන් නැතුව ඉහළම ධනපතියන්ගෙන් අය කරන්න ඔන්නන් ඒකට යන්නේ අපි ගැන්නේ වාර්ශික අයවයිෙන් සහට තුනයි දශම තුනයි සමාන වෙනවා බින්දවයිදශම පහට අන්න එහෙම අයකරන්න දනපත් දක් අය කරන්න අපි ව කියන්න ඕනෙ නෑ මේ ට පහළම කම්කරවා පහළම වැඩකරන ජනතාව. මේරට දුක්විතින මිනිස්සු නෙමයි මේට නයකාරයෝ කළේ නයාර්රගෙන නයාරගෙන. නයගහේ හිර කරලා. හොරකං කරලා ජාවාරම් කරලා. මේරට විනාස කරල බංකොලත් කරලා දැන් මේ අප මේ රට අහිංසක මිනිසුනේ අපිට කන්න දෙැන්න නෙමයි මුන් අයගත්තේ මුන් අයගත්තේ මුන්ට කොමිස්තහන්න. වැදගම්මකට නැති අර්ථයක් නැති ව්‍යාපෘති කරලා නය කරල නය කරන්න දැන් අපේ රීර්මාන්සේ වූරගෙන කාල නෑ ප්‍රතියෝගත කරන්න ඕනෙ නෑ ගහපං ජාවාරම්කාරයගේ ඉහළම දනපතියන්ගෙන් වෙල් ටැක් එක වෙල් ටැක් එකක් ගහල නය ප්‍රතියෝගත කරන්න පුළුවන් කරන්න කරන්න ම. අප ගැන්න මවෙරට වැඩ කරන ජනතාව ප්‍රමුඛක් මෙටට කම්කරු ජනතාව ප්‍රමුඛ පහළම ජන සමාජය කියන්න ඒක ඒක කරන්න ඕනේ ගැ අපේ රීීමමාන්සිවරගෙන කන්න න්නො. නටක් යි දෙන්නෙත්නෑ.ඒනට දෙන්න බෑ. අනෙක් පැත්ත අයිම් එ එක එකට කියන්න මැදිහක් වෙන්න කියලා. දැම් සයට තිය මේ සොච්චම් වටිනාකම් අඩුකිරීමක් තමයි විදේශීය නෑ ප්‍රතිවූගත කිරීම ඇතුල යෝජනා කරලති සහයට තියක මේ සොච්චම ඒ අය වටිනා අඩු කරන එක හයැ කට් එක කියන්නේ එක හැකට් එකක් ස තික මොකද ඇති වැට. ඒ අයිය එ එකකට කියන්න. ඊට වඩා වැඩි හයාකට්ටකක් දෙන්න කියන්න කියලා. ඒක කියන කොන්දක් නෑ. මේ නීච අදම වික්‍රමසි රාජ පක්ෂ යුන්ටාවටයි උන් ස්්‍රරත් දෙකට තුනට නැවිල උන්ගේ ඕන දෙයක් පිළිරන්න තැරට වැටිච්ච. ම අදම තුප්පයි දේශපාන පැතියක්න වික්‍රමසිංහ රාජපක්ෂ යුන්තාව කියන්න. උන්ට පනෑ කොදක් නෑ. එහෙම කියන්න. ජ්‍යතන්තර මූ අමතු ඇතුළ ලක බැක්කු ඇතුළු. ගොඩිය පා්ධනයට හෙම කියන්න? බැදු කර හිියන් ේම කියන්න මුට හයියක් නෑ සුන් අපේම රීරිමාන්සි වරගෙන කාලා අපි ොම් මරංකන්න යන්නේ. අපි ඒවගේම දැක්ක මාබැංකු අධිපතිවරයස් ගෙම්බර් පාට් එකක් දානවා එයා කියන අයිදගෙන පර්ජනයක් කරනවා මේ නය ප්‍රතිවූුවගත කම ප්‍රශස්ත කරනයට Eට එක ඇතුල්වෙඩෙ නැත්තම් E එකනට එක ඒගොල්ල බද්ධක් අය කරන්නේ න දුහට එකට පර්ජයකව නහම කල්ලොයි නැත්තං. මේ ප්‍රශස්ත කරනයට ඇතුල්ලුනේ නැත්තම් EPAට එක අපි පනිශ්මන්ට එකක් දෙෙනවා වගේ නික බද්දක් අයි කරන්නේ නවා.ීයට පාලෝක සීට ාහතර කින්ද සීට තියදක්වා බද්දක් අයරන්නේ මුුණහම් මොදවෙන්න ලැබෙන පොඩි අන්තිමේද සියයට හතා අට පට පත්වෙනවා. එත්ත රම් පහලට වැටනවා අපේ විිස්්්‍රවාමි කරමුතල ඒ දක්වා පහට ඇටනවා මේ අපිෝ බය කරලා ර්ය කරලා මේ EටF එක මේ නය ප්‍රතිවියූගත කරන තුල් කරන්න උත්සාහ කරන්න. එනිසා තමයි රාචාර අහිලන් කදරගාමට තියෙන්නේ. මේක දේශීය නය ප්‍රතිවෝගත කරණය තුළින් මේ කරන්නේ මේරට වැඩ කරන ජනත මේරට පහළම ජනතාවගේ විශ්්‍රාමික අරමුදල අසන්තකරණය කිරීම. ඩමස්ටික් දෙෙප් ඩිස්පෝස්සේෂන් එකක් මේ කරන්නේ. එනිසා මේක කරන්න මේ ්‍රමසිහ රාජපක් අලිපෝට්ට යුටාවට කිසිම බලයක් කිසිම ජනවරමක් නැෑ. හ අපි නැවත නැවත කියන්නේ. නියෝජිනයෝ නැත්තාම් නියෝජිතයෝ නැත්තම් බදුගේවන්නේ නැහැ. හන් අපි සටනට ලැස්ති වෙන්න ඕනේ මේ අදම වික්‍රමසිංහ රාජපක්ෂ අලිපෝට්ට යුන්ටාව අප මත මුදා හරින්න.ඒ වැඩ කරන ජනතාව ප්‍රමුඛ වට පහලම ජන සමාජයමත මුදාාරන මේ ඒ අධිපතිත්වයට මේ මංකොල්ලයට එරෙහිව. මේ රටේ ජනතාව විප්ලවේකට අවසන් අරගල අවසන් සටනකට සූදානම්බිය තුමහො තක් මේක අවසන් සටනකට මුහුණ දී තුහොතක් මේ පැත්ත ඒවගේ අපි තවත් මීට වෙනස් තැනකට අපි මතු කරන්න කැමති අපේ අදහස් පපුරවසි සංවිධාන විදිහයට මුලින්ම අපි කැමති අපේ ස්තුතිය පුද කරන්න තායිලන්ත රජයට තායිලන්ත රජයට පරවසිංවිධාන දියට බෞද්ධයවිදියට බෞද්ධයෝ විදියට. හදවතක් තියෙන මිනිස්ස විදියට දුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සියලු සපප්‍යයා කෙරී කරුණාව දයාව මෛත්‍රියෙන් කටයුතු කරන පිරිසක් විදිහයට අපි තායිලන්ත රජයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ අසරණ සත්ව්‍යාව වදකාගාරයෙන් ගලවා ගත්තයකට මේ වදකා ගාරතියන්නේ සත්තු ඇතිකරනවා කියලා මේ සත්තු ගෙනන්තියා ගෙනින් තියාගෙන වදකාගාරවල තියාගෙනන්නේ. මේ වදකාගාරෙන් මේ සත්ත්වයා ගලවා ගැනීම පිළිබඳව අපි තායිලන්ත රජයට ස්තුතිවන්තු වෙනවා. එවගේ අපි තායිලන්ත රජයෙන් ඉල්ලා සිටිනවා. කුමන තත්ත්වයක් යටතේවත්. කුමන තත්ත්වයක් යටතෙවත්. අපි මේ පිළිබඳව ලිකිතව බාර දෙෙනව අන්දේශයක් ඉල්ලීමක් යෝජනාවක් ඉදිරියේදී තායිලන්ත රජයෙන්. ම තත්වයක් යට තෙවත් මේ අදමයන්ට මේ අසීලාචාර මේ අසීලාචාර මේ අදමයන්ට මේ සත්වයා නැවතත් බාර දෙෙන් එපා. මේ සත්වයා බාර දෙන්න එපා මේ වගේ සත්වයගේ කකුලක් කඩන්න පුළුවන් වෙන්නේ මේ මහස් සද්ධන්ත මේ ඇතෙකුගේ කකුලක් කඩන්න තරම් එතරං නීච එතරං අදම එතරම් අදම මේ වදහිංසනයකට ලක්තරන්න පුළන් ටෝච හවුස්සේකට. ඒ වදකාගාරයකට නැවතත් ඒ සත්ව්‍යව බාරද දෙන්නපා පුළුවන් තවත් සත්වය කීප දෙනෙක් ින්ව තායිලන්ත රජයදීපු ඇතුන් කීප දෙනෙක් ඒ සත්තුන්වත් අරගෙන යන්න. ඒ වගේ මි බුරුම රජයනුත් තිල්ෙනවා. අර්මියන්මාර් රාජාට වෙනතියන ඉරණම බලන්න මැදිහක් වෙන්න. ? බෙල්ල වෙල තියන වදකාගාරේකඒ සතාට දෙන වදය ෆස්බුක් වල දාලතිී නො තරුණයෝ දාලතිී නවාඒ සතාට දෙන වදයෝ. එසයි රජයෙන් අප ඉල්ලා සිටුව සත්්‍යාවත් නැවත ගෙනියන්න මේ වදකාගාරවලින් මේ සත්තුන්ව නිදහස් කරගන්න. මේ තිරිසන්නුන්ගෙන් මුණුයි තිරිසන්නු වෙන කවුරුත්තමේ මේ මේ සත්වයන්නෙම මුන්තමයි අදමය. අදමයන්ගේ මේ සතුම් බේරගන්න ඒවගේ මර ඕනෑම බෙට්ටකට කරගාන වික්‍රමසිංහ රාජපක්ෂලගේ ඕනෑම බෙට්ටකටරගහ අර කට්ටඩියටත් කියන්නේ කට්ටඩි ඩෑන්ටත් කියන්නේනිකම් සින්දු කියන්නතුව කවි කියන්නතුව ඇතාව ගෙනියනකොට අන්න දැංපුලුවන් ගීල සින්දු කවි කියහා හර බෙල්ලංඉල වදකාගාරරි ඉත්සරා ගහිල්ල අර මියන්මාර් රාජාව බේරගනිින් නොදන්න මුගුල්ල වලට හැම එකකටම හොම්බදාන්න කලින් අන්න එතැන්ට ගිහිල්ලා කට්ටඩියට කියන්නේ අන්නේ සතාව බේරගනිින් කවිසිදු කියපන්ගේ සතාට යනකොට නිකං කවිසින්දු කියලා මේ වික්‍රමසිංහ රාජපක්ෂ මේ අදමයන්ට බුදුදහම විනාශ කරන සිවුරුදාගත්ත ඒ සිවුරදාගත්ත මේ බුදු දහම විනාශ කරල මේ මේ උත්තුම දහම මේ උත්තුංග දහම විනාස කරන එවුන්ට කඩේ යන්නේ නැතුව ගේ බෙටිරගන්න නතුව අන්න ගිහිල මියන්මා රජාව බේරගනිින් කට්ටඩියගෙන් අප ඉල්ලන්නේ වගේ ම සාහනශයෙන් කියන්න ඕනේ අ අරුම පුදුම පර්ේෂණයක් කල්ලා තියෙනවා ලංකාව. දැන් අපි දැක්ත මාධ්‍යවල පලවෙනවා ඒක ඇන්න ලංකාවේ පෞගිය අවුරුද්දේ පොල් මිලියන දෙසීය පොල් මිලියන දෙසීය පොඩිගානක්ට මෙේය එකන ලක්ෂ දෙදා පොල් මිලියන දෙසීයක් විනාස කරාලු නිිලවුන් කොහම ොය ගැනිවදදේ. මියන දෙ කිය කන ලක්ෂ දෙදහා මේ ගාන බැලුහාම ලංකාව ච්චර පොල් වැවෙනවාද කිය එකත් හිතාගන්න බැ පොඩ හොල බලන මාධ්‍ය සෞෝදරයන්ට කියන්නේ පොල් මිලියන දෙසීයක්ක් පෞගියවුරුද්දධ විතර රිලව් කෑවල්ු කෞදයකු මෙච්චර පොල් ප්‍රමාණය ගණන් කරේ ගණන්කර විදි්‍යාපිට කියල්ලක පොල් මිලියන දෙසිය කියැන ලක්ෂ දෙද ලංකාව තිච්චර පොල් වවෙනවාද පෞගිය කාලෙම අර ගෝටාාවය රාජපක්්ෂකෙන මන්ද බුද්ධිකයා පෝරටක නැති කල්ලා මිනියකොට පොල් නෙමයි. මිනකට උලා කන්න දෙයක් පත්තිතු රුණේ නෑ. පොල් බැවෙනවතියා. පොල් මිියන දෙසීක් ඩි ලව් කනවලු. ක හමුණොත්ේ රිලාව ඉන්නන කෝටි පහක්කිතර ලංකාවේ. රිලාව කෝටි පහක්කිත රන්නෝනේ පොල් ලක්ෂ දෙසීයක්කන්න ලක්ෂ දෙදහක්කන්න. මු මංගහන්නේ මුන් හිතාගරනො තාම අර උ අර වදකොත්තු ද බ්‍රසියර්. අ වන්ද සිීට කියලා මිනිසුන් බය කරලාව මිනිසුන් වයිරක්කාරය කොලා වගේ දැන් මුන් බැලුව බැලුව කොහ මහරි ඒ වදුරටික විකුණල උන් ඔලු ිකවිකුුණ චීන්ුන්ට ලුපියල් ලක්ෂයක් ඉතර එකර ලගෙන් ගන්න පුළුවන් කියලා හිතාගෙන චීනුන්ගේ ඔලුටික මේ චීවුන්ට මේ අස්සරන සත්තුන්ගේ මොල ටික විකුණන්න දගලල දංඟලා බැරිවෙන කොට දැන් අර වෛරයේ මුදාහරණ විදිිය. ඔහතමයි රජ පක්්ෂලකිවිදිය. අන්න වෛරයේ මුදාහරණ විදි කිය භහකු මච්චර කාලු අපි කෞද විමර්ශණය කළේ කෞද මේ පර්ේෂණය කළේ. බාමලි කරන්න මේක තියෙනවා මේ කොබ්බෑක අඩුව පර්ේෂ යතනය කළේ අපි දන්න තර්ම ඒ පර්ේෂණ ආයතනය බොම ක්‍රමවත්ම පර්ේෂණ කරන ආයතනයක්. කෞද මේක කරේ මේ අමරවීරගේ රිසට්ටීමය කද කළේ. අමර වීරගේ රිසට්ීමද කළේ. කෞද කළේ කියලා පෙන්නන්න. මොකක්ද ගත්ත නිය දිය. ගේ ප්‍රදශවලද මේ කළේ. මේ දීමන ඉස්කරනවා. මේ තමන්ට මං මරාගෙන විකුණන්න මුං රන්න විකුණන්න මුග මොලටික විකුණ ගැන කන්න බැරිවෙන ගොට ඩ ගෝස්තය හොයාගැන කියියක්කකිේ හොගන්න බැවෙන කොට මෙන්න මේ සත්තුග යක්ක්ෂෝ කරලා. වෛරයක් ඇති කරන සත්තු කෙරහි. ප්‍රශ්නයක් තියෙනවනම් අපි නිතරම කිව්වෙයි මේ ප්‍රශ්නයට වග කියන්න ඕනනි සත්තුද. ලව න්න ුවන් ලිවෙන්න පුළුවන් මොරුවන්න පුළුවන් දඩු ෙනු ල ලළුවන් ල්ලූරන් වන්න පුුවන් මෙ මේ අහිංසක මිනිස්සුන්ගේ ගම්වලට එනවනම් අපි අයින්ංසක ජනතාවට කිය ඔගොල්ල තමයි මේකගගේ අතතිේ ඔගල්ලන්නට තමයි මේකට මුණ දෙන්න වෙලාතින්නේෙ හැබැයි මතකතියාගන්නේ සත්තු හිදනෙමයි සත්ව එත නැන සතුන්ට කෑමටි නැතිව වෙනොට සත්තුන්ට තමන්ගේ ටෙරිිටරයක තමන්ගේ වයි්‍යය තමන්ගේ භූමිය නැ වෙනකොට. අන්නේ භූමිය නැති කරපපු ඔවුන් තමයි වෛරක්කාර අපේ නිස්සු එක දන්නවා අපි දන්නවා මිනිස්සු රිලවන් රිලවුන්ට වයිඩ කරන්නේ නෑ මනිස්සු වයිඩ කරන්නේ රාජපක්ෂලට ගෝටාවේ රාජපක්ෂ කියන මිනියා මිනි ඇවිල්ල කරපුඩ මන්ද බුද්ධිකයා ඇවිල්ල එ දෙදස් පහත් චක්‍රලයකනය අහෝසි කරලා ඒ හිටපු අවුරුත්්තට මේක බැරිවෙලාක තවුරුදු ගණක් කිටිය නම් මේක ස්කාන්තාරයයක් කරනවා ඒ හිටපු අවුරුත්තට අක්කර එක් ලක්ෂ හැට දෙදහ. අරක්ලක්ෂ හැටදක් තමන්ගේ හිතවතුන්ට පැවරවා. එක දස් පා චක්‍ර ලේ නැහෝසි කල තවටික් ටියයනන්ගේ එ මේක කාන්තාරයක් කල්ල තමයි මේකා යන්නේ. මේ අදම මන්ද බුද්ධිගය කරපු වැඩේ.ඒවැ ප්‍රතිපාල තමයි සත්තුන්ට ඉන්න තැනක් නෑ අපි පහුගිය කාලමකි ව්වා මේ රාජපක්ෂල නැවුවෙන් නැති අය වරායවල් හැතුවා එයාපෝට් හැදවා ඊට පස්සේ සම්න්ත්‍රන ශාලා හැතුවා පිට්ටනි හදතුවා අක්කර හාරසිය පනහා පන්සිය හයිසිය හත්සය බරරපතල විදියට කැලෑඇලි කර ඒවා ඉන්න සත්තුන්ට යනය නමන් ඇති කළ සත්තු කොහෙද යන්නේ. අන්තිමරි සත්තු යන්න ගම්වලට ඒවට මූුණ දෙෙන් අහිංසක මිනිසු ගොවීන් තමයි. අේ අපි ගොවිජනතාවට කියන්නේ මේ විනාසය කරල සත්තුන්ව මේවට සත්තුන්ට යනය නමන් නැති කළ සත්තු කෑ ොයා ගැෙන තැනකට වැටුවේ. ඒ තැනට වැට්ටුවේ මේ වික්‍රමසිංහල මේ රාජපක්ෂල මේ අදමයෝ. මේ රාජපක්ෂ අදමයෝ. දක් මේ මරවීර කියනවා යිද කියෙන මේ කෘෂිරම ඇමතිවරයා කියනවා. අපි දැක්ක පහුගිය දවසක කියනවා කවරුවත් ප්‍රක්ටිකල්න ප්‍රායෝකික විසඳුන්දන්නේ නෑ මේ සත්තු සම්බන්ධෙන් මේ සත්ව සංවිධාන තසගේනවක මොකත් ප්‍රායෝක විසඳම කියලා. සත්ත් සංගධාන ප්‍රායක විසඳන් දෙන්නන තමසේ ප්‍රායෝක විසඳම කියනවාක. ද අපිට හිතාගන්නපුල මස කියන ප ්‍රයෝක විසඳම. ඔ ප්‍රායෝක විසතුන් යරකිවේ චින්න්ට මරකන්න සත්තුටක විුණම කියලා. ලියග න සත්තු කරම කියලා ව එකත්තඒ ප්‍රයෝක විදුමක්න කියනාවක මොනද තියෙන විසඳම කියලා ප්‍රයෝගික විසඳම. දැන් ඔය විදිහයට තුවක්කුදීලා සත්තු මරහල්ලා කියන එක නම් ප්‍රායෝගික විසඳම අපිට කියන්න තියන්නේ දැ මේ විදිට තමුසලා මේ වික්‍රම සිංහල රාජපක්්චල අපිට කරනහ දේට. EIPත්ට එකක් නැති කල්ලා අපි වනිකක් නොමර මරනොට මිනිස්සුන්ට තියන ප්‍රයෝගික විසඳදු ොක්ත් කිය නොකු අපි යහන්නේ එකයි. ජනතාව මේ අපි බිත්තියට හේතුකල් අපේ රීරිමාන්සි හූරගෙන කාල අප බොකු බඩවල්. ඇදලදාලා අපි නැති බංගස්ථාන කොන්නකොට අපිට තියන ප්‍රයෝගි විසඳදුමගේ නොකු බලන්න තමුසේ සත්තුන්ට දෙන විසදුමම තමයි අන්තිමේදී මිනිස්සු තසලට දෙන්නේෙ. හැරිද. තමුසලට දෙන්නන්නේ තේ විසඳුවම. ඒනි සාික කියන්න මේ රටේ නතාවට ජනතාව එතරම් එතරම්. අපිග තර අදමන මේ ට ජනතාව මේ ට ජනතාව බෞද්ධ දියට හිතන නතාවක් එනි මේ ප්‍රශ්නය ඇතුේ සත්තු නෙමයි මේ ප්‍රශ්නය ඇැතුවේ මේ දේශපාන අමන අමන දේශපාලකූ මේ කරපු විනාසය නිසා තමයි අද සත්තුසාගම්වලන් අහිංසක මිනිස්සු අතර මේ ගැටම ඇතුවවෙලා ගැටලු ඇතිවෙලා නිසයි ගටලෝ විසිඳදරන්න වෙන්නේ මේ අමනයන්ට තවදුරටත්ක විනාස කරන්න නොදී මේ අමනයන්ට ඒ විනාස කරන්න නොදී අපි සත්තුන්ගත් මනුෂ්‍යයාග පැවැත්මර කගනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එස බෝමිස්තුතියි අරගලයට ජයවේවා විප්ලවේට ජයවේවා. විසේසෙන්ම රනිල් වික්කම සිංහ දැන් සූදානන් වෙලා තියනවා. කොළතුනේ සූදිුව. ඒ කොළතුනේ සදුව තමයි දැන් රනිල් වික්කම සිංහ ප්‍රාත්මය කරන්න. මොකොද අපි දන්නවා මේ රටේ වැඩරන ජනතාව දුක්මාන්සියෙන් වසර ගන්නාවක් වඩ කල්ල ඔවුන්ට අවසානයේ ඉතිරිවෙන්නේ අර්ශසාස කර මුදල පමණයි මේක ලබාගන්න ඔවුන් ජීවිත කාලෙම තමන්ගේ ශ්‍රමය සම්පූර්ණයෙන්ම වාල් තත්ත්වේ සේවාවක් කරලා විශ්්‍රාමයන්නය තියෙන කාලේ අවසානේ ලබාගන්න ති ඒ මුදල රනිල්ල රාජපස්සලා සියල උදනාම එක්කාව්වෙලා කුමන්්‍රනයක් කරලා ඇත්තටම ඒ කුමන්්‍රනයෙන් මංකොල්ල කෑමක් සිද්ධ වනේ. අර්ථසාධ කර මුදල සම්පූර්ණයෙන්ම මේ රටේ ජනත වගේ තියෙන ඒ ගෙයක් කදාගන්න තමන්ගේ දුව පුතා කසාද බන්දන්න නැත ඔොුන්ගේ වැඩිතුර අධ්‍යාපනය ලබා දෙන්න තියන අප සාන මෝත තමයි ඒ මුදලින් කරන්න තියෙන් ඒ මුදලටත් අර කියන්නේ හිඟන්නගේ පාතරේයට කෙලියා ප්‍රනිල් වික්කම සිංහ ඒ ආ සමාන වැඩක් වුණේ. දුප්පත් මිනිස්සුන්ගේ බටටගාපු ප්‍රනිල්ට අපි කියන වැඩිකාලයක් ජීවත්වෙන් නම්පුෙන්න්නෑ තම්සට තම්සේ මේ රටේ ධනපතිය ආරස්සා කල්ලා රටේ දු්පත් මිනිස්සුන්ගේ බටට ගාන ජාතියේ පුද්ගල එත්තමයි රනිව කියන්නේ. ධනපතිපන්තිය ආරස්ථා කරනවා ඔවුන්ට දෙන්න පුළුවන් උපණම සහන ලබා දෙෙනවා. අයයම් එ් එකේ නය ලබාගන්න මේ වගේ පාවාදීමක් කරපු අගමැති කනෙක් මේ ලටේ හිතියනෑ ඒවගේ ජනාධිපති කනෙක් මේ වගේ ඉතියනෑ කිසි ආඩුව නොකරපු ආකාරයට මේ රටේ ජනතාවගේ ඒ මුදල්ලොල්ට කරපු අපරාදේ අපිට අපි කියනවා ඒ අපරාද සාගනවා අනිවාරෙන්ම අයිංසක ජනතාව රරැවට දවස් දෙකකින් තුනගින් මේ සම්බන්ධව මේ රටේ ජනතාවට කතා කරන්න අවත්තවල් ලබා දුන්නේනෑ. පාර්ලිමේන්ටුවන කතා කරන්න අවත්ථාවත් දුන්නේ නෑ. ඇයි මොකද මෙචතිර රදස්ය. රනිල් විික්කම සිංහ. අර පාලිමෙන්න්ටේ පෝට්ටු කන්ඩයිම් අල්ලලා සාකච්චාවල් කරලා උන්ට දුන්නෙත් නෑ ආරරියට උදෙේසි. මොකද කරන්න යන්න කියලා. කැබිනෙට්ට ක වවෙත්ත පාර්ලිමෙන්ටු කණඩයමට වවෙත්ත විපක්ෂයටකි වවෙත කටි මුටියේ පාර්ලිමෙන්ටුවට දාලා විවාද කරන්න පටන් අලගෙන අතරමක කතානාය කියයා විවාදය අතරමක නතර කල්ල චන්ත මෙමසන්න සූදානගුණ පට්ට හොරු උගේ උ මේ රටේ හිටියොත් මේ රටත් පිනාස වෙනවා ඒක කිසිම පස්තියක් නෑ තවදුරුටත් මේ ආණ්ඩුව තවත් පැවත්තුනොත් ඇත්තටම මේරටේ ජනතාවට ඉන්න හිටින්න තැනක් ඉතුරුවෙන්න්නෙත් නැ. කරකෝල ගැව්ව කෝමාරි මේ රටේ වැඩ කරන ජනතාවට. අර රජයට මුදල් ලබාගන්න කොච්චර තියෙනවද මුදලක් ලබාගන්න. බදුකවන්න තියෙන උන්ගේ බදු මුදල් කොච්චර ප්‍රමාණයක් තියෙනවාද. අර ඉෂ්ඨාගාර සන්තාවට මිලියන කළන් අය කරගන්න තියනවා. ඒවාගැන කතා කරන්න නෑ. රනිීල් වික්කමසිංහ ඔය තුප්පයි බඩේ තමයි කෙරියයි දෙදත් පාලුවේ බලයාරගෙන මේ රටේ ජනතාව ගොුණට අදලා. දී දම්ම කවුරු එක්කද චරාජබස්සලක්ක දීල් දාලා ඒ අනුව තමයි යද ජනාධිපති වුණි එදා දෙදත් පාලුවේ ඇවිල්ලත් රනිල් වික්කමසිංහ මේ රටේ ජනතාවගේ බලය අරගන කොරු හල්ලනවයි කියලා ඒ අකා අල්ලපු කිසි ඔොරෙක් නෑ කිසි මවරෙක් කැල්ලුවනෑ හොරුටික ඉන්නවා රනිල්ලක්ක් කවවෙල. කොච්චන මුදලක් තියනවද. මේරටේ වංචාවල් කරපු උදොවිය සීනි වචාව සුදුනනු වංචාව තෙල්ලො ලිංගාපු වංචාව. මේ වගේ ලක්ෂ සංඛ්‍යාත මුදලක් අයකරගන්න තිබියති. මේ අයිංසක ඉන්ට කෙලපුුවකා රනිල් අයිසකයින්ට කෙලපු එක රනිල් අපි කියනවා තුපපයි වැඩ කරලා මේ රටේ ජනතාව තම්සල කිසිම අවස්ථාවක් ලබා දෙන්නන නැවත කොමදා ආර්ථිකය දන්න ඔපු එක අද පොඩියකාගේ හිඟන්නගේ පාත්තරයට කැලියා පටාදන්න අපුකා අද සාමාන්‍ය ජනතාව වැඩ කරන ජනතාවගේ ොට්ටකට කැලිය. අපි කියනවා රනිල් වික්කම සිංහට මිතරක්න මේ රනිල් වික්කම සිංහගේ ඌමනාව විිෂ්ඨ කරපු ඒ පෝට්ටුවේ ඒ එකසිිය විසි දෙකාට අපි කියනවා. තොපිට වන්දිගේ වන්ඩ වෙනවා වැඩි කාලයක් කැන්නෙ නෑ මැතිවරණය අතිය පන් එදාට තොපිලට මේ රටේ වැඩකරන ජනතාව. හොඳ පාඩක්ගන්න නොවා ඒක කිසිම සමාවක් නෑ. කෝමද ගැයිල්ල සීට දොලාත් දෙනවා ඊට පස්සේ දෙදස් විසිපාය ඉදලා සීහට නමේගාන දෙනවා මොකටද ඒ මුදල්ලොල්ට අර්ථසාධක මුදල්ලොල්ට ඒ මුදල් ආයෝජනය කරනවනං සීහට විසිත කට කරනවන ආයයෝජනය. අට විසිපාට ආයෝන්ජනය කරනවනම් ඒක ලැබිය යුතුයි මේ ඒ මුදලට ඒක ලැබෙන්්ඩෝනේ. අද ඒක ලබා දෙන්න තියන ඒ වැඩපිළිවල ඒ පරාජය කල්ල වරයි. පාර්ලිමෙන්න්තුවේ මුදල් පිළිබඳව වගකීම තියන්න පාර්ලිමේන්තුවට පාර්ලිමෙන්න්තුව පිටත්තර එකකුට බලය දුන්නේ. පෝට්ට් රයෝටික එකක් කව් වෙලා ඒ කොල්ලන්ට ඒවට වන්දි ගෙවන්ඩ වෙනවා අනිවාර්යෙන්. ආර්ථිකය අකුරවන්න මුදල් පිළි බඳුව ඒ කටයුතු කරන්න සියලු කටයුතු කරන්න තනික් පුද්ගලයෙක්ගේ අතර බලය ලබාදුන්. අපි දන්නවා බලතල ලබාගත්තු පුද්ගලයෝ තනි පුද්ගලෙක් ඒ පලතල ලබාගත්තනංඌූ වැඩිකාලයක් ජීවත්වෙෙන්නේෙ නෑ.ඌූ ඉක්මන්ට පරාජයට පත්වෙන්වා අනිවාරයෙන්. අනිවාරයෙන් පරාජයට පත්වෙනවා. එතා හනම් සවතලයක් කිව්වේ. ඒක තමයි කිව්වේ දෙන්නපා තනි පුද්ගලයකුට මේ පලතල ලබා දුන්නත් ජනාධිපතිකම ලබා දුන්නොත් පිස්සෙකුටත් ජනාධපතිකම ලබා දුන්නොත් ඒ රට ඇතිව විනාසය තමයි මේ සිද්ධවෙෙන්. අද රනිල් වික්කවසිංහ තනි බලතල පාවිච්චි කරන ඒ අධිපති පුද්ගලය කැටියට හද ඔවට ඕනදේ ඕු කරනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තිව ඉන්න නර්මෝටික කතා කරන්නේ නෑ අපිට පස්නයක් උ හොඳ උන් ඉන්න සෙක්්නල් කනුවගේ අත උත්සන්න පමණයි. විපක්ෂයත් සම්පූර්ණ විපක්ෂයත් මීට වඩා සංක්‍යාවක් ගන්න තිබුණා සම්පූර්ණයෙන්ම සහාග වනාානම්. ඇතැ මුදවිය පාර්ලිමේන්ට වට ාවනෑ ආණ්ඩු පක්ෂේ සුළු කොටසයි විපක්ෂය හිටිය සෑන පිරිතක් ඒ පිරිසත් පාර්ලිමෙන්ට්ුවට ාවනං ඔය චන්ද හයට දෙකනෙේ ඔයිට වඩා පැඩුවෙනවා. සන්ද සීහකට ආසන්න සංක්‍යාවක් වෙනවා. ඒනි විපක්ෂයක්ත් පාඩක් ඉ එකන ගණ්ඩෝන. විපක්ෂය ඉන්න උදවියත් ඩබල්කේම් දාන්න අදනවනම් එනම් මේ රටේ ජනතාව දැනකණ්ඩෝනි විපක්ෂයේ කෝමත කටයුතු කරන්නකිර. අද සම්පූර්ණ සංක්‍යාව මේක විරුද්ධෝ ජන්දති උන්නනම් මෛත්‍රී පාල සිරිසේන මොන අද බයිල කියන ඔයා. මෛත්‍රීපාල බයිල කියනෝ නෑ මේක කරණ්ඩෝනේ වැඩක් මෛත්‍රී පාල්ල කතා කරන්නේ නැහැ පොඩි මිනිියගේ අර්ථසාථකය ගැන කතා කරන්නේ නෑ මෛත්‍රී පාලටත් කවලතියෙන්නේ රනිල් වික්කපසිංහ ඒක නිසා මෛත්‍රීපාල චන්දයදීමෙන් සී ලංකා නිදාත් පක්ෂියය චන්දයදීමෙන් වැලක හිටියම්. අපි කියනවා සී ලංකා නිදාත් පක්ෂිය මේරටේ ශේෂ්ඨ පක්ෂයක් නමුත් දැන් ඒ පක්ෂෙත් සම්පූර්ණෙන්ම ප්‍රතිගාමිට්්‍රේ කරාගග මංකල්ලා අවසානයි. මේ රටේ වැඩ කරන ජනතාව ප්‍රතිසය පකරපු පක්ෂයක් සී ලංකා නිලා පක්ෂය. ඒ නිසා මෛත්‍රී පාහට පයිල කියන්න විදියක් නෑ. මෛත්‍රී පාල්ල දැනගණ්ඩෝනේ පොදු විපක්ෂයේ ගත්තු තීද්ද අනුව මේ රටේ වැඩ කරන ජනතාවට පත්තියක් මොතු වෙලා තියෙනවා ඒ පත්වයට ඒනම් විුරුද්දුව කටයුතු කරන්න තිවුණ. ඒ නිසා අපි කියනවා රනිල් වික්්කම සිංහට තසේ ඔක්කොම දාන්නෙ සෙල්ලං මැතිවරණ තියන්න නැතුව. අර පෝට්ටු කාරින්ගේ බලයෙන් තමයි ේ ඔය ඔක්කොම සෙල්ලං කරන්න ඕක බහම නතර කරන්න ඕනේ ඕම නතර කැරවේ නැත්තං මේ රටේ වැඩ කරන ජනතාව මාපාරක බයි බෑලා තොපි ඔක්කොම පලවාහරන්න කටයහිුතු කරනවා ඒක ඒ කාන්තයි ඒක ස්ීරයි. අපි මේ රටේ වැඩකරන ජනතාවට අපි කියනවා සූදානං වඩ. ඊළඟ අරගලය කිරීමට සූදානන් වඩ කියන. පාර්තනාව කරමින් මානියනුවෙන්ෙන ොස්තුතියි. ලක්තෙරණ පෝර්ත්තකට එහාකිීර වට කෙනක කුමක්.